ඈ තරම්ම වුණු ඈට සම කළ හැකිවරුවක් මේ ලෝකෙ නැහැ. ඒ තමයි ඇයගෙන කරන්න තියෙන අනර්ගතුම හැඳින්වීම. ඇය වේල්සයේ සුරූපණය නොහොත් ඩයනා කුමරිය නම් වුණා. අවුරුදු 20කට වැඩි ඈත ඉතිහාසයේ එක්තරා අවාසනාවන්ත දවසක දරුණු රියානතුරකින් ඇය අවසන් ගමන් යනවා. ඇගේ මරණයේ චෝදනාව රජ පවුල වෙත එල්ල කළා වුණත් සැබවින් ඇගේ මරණයේ තතු දන්න බොහෝ දෙනාද අවාසනාවන්ත ලෙස දිවි හැරගොස් තිබුණා. තවත් පිරිසක් මුනිවතින්ම හිඳීමට තීන්දු කර තිබුණා. ඩයනාව වඩාත් වේදනාවට පත් කරන්නේ චාල්ස් සහ කැමිලා අතරේ සම්බන්ධතාවය. ඒ ගැන ඩයනා කුමරිය සම්මුඛ සාකච්ඡා කිහිපයකදී බව සඳහන් කරලා තිබුණා. අදටත් අමතක නැති ඩයනා ගැන කියන බොහොමයක් පිරිස් ඇය අද හිටියනම් කියන බලාපොරොත්තුව මැද ඇයට සමානයි කියන්න කිසිම කෙනෙක් නැතිකොට ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. ඇත්තටම සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ජනප්‍රිය වෙබ් අඩවියක් වන ඩේලි මේල් වෙබ් අඩවිය පසුගිය දවසක ඩයනාගේ ආන්දෝලනාත්මක හඬපටයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබුණා. 1990 දශකයේ මුල්භාගයේදී මෙම හඬ පටිගත කර තිබුණේ ඇන්ඩ්‍රූ මෝර්ටන් කියන ඩයනාගේ චරිතාපදානය ලියූ රචකයා විසින්. මේ හඬපටේ මොකක්ද තියෙන්නේ? හැරි කුමරු ඉපදුනාට පස්සේ චාල්ස් සිටියේ කලකිරීමෙන්. මොකද චාල්ස්ට අවශ්‍ය වුණේ ගෑනු ළමෙක්. 1984 වර්ෂයේ චාල්ස්ගේ සුළු මව වන රේන් ස්පෙන්සර්ට මේ ගැන කියලා තියෙනවා කියලත් ඩයනා හෙළි කරලා තියෙනවා. අපි ගොඩක් කලකිරුණා. අපිට අවශ්‍ය වුණේ ගෑනු ළමෙක්. හැබැයි ඒ වෙලාවේ පුංචි අම්මා චාල්ස් අස්වසා තියෙනවා. මොකද දරුවෙක් ලැබීම වාසනාවන්ත නිසා ඒ විදිහේ කතාවක් කියන්න එපා කියලා. කොහොම වුණත් මේ හඬපටවල ආගමනයත් එක්ක රජ පවුලත් ටිකක් කලබල වෙලා කියලා ඩේලි මේල් කියනවා. රජ පවුල වෙත පහර දෙන්න මාන බලාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ට මේක ලොකු ඉල්ලමක් බවට පත් වෙලා. ඒ අතුරේ රජ පවුල එපා කියලා සදහටම රජ පවුල අතර ගිය හැරි සහ මේගන් මේ හඬපටයට කුමන ප්‍රතිචාරයක් දක්වාවිද? මේ කියන ආන්දෝලනාත්මක හඬපටය පැය 7කට වඩා දිගයි කියලත් ඩේලි මේල් අනාවරණය කරනවා. නමුත් ඒවායේ ඇත්තටම තියෙන්නේ මොනාද කියලා නම් තාම අභිරහසක්. කොහොම වුණත් සැරින් සැරේ මේ විදිහට එළියට එන මතක සමහර විට ඩයනාගේ මරණයට බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙන දේවල් වෙන්න පුළුවන්.